පිළිකාවක් කියන්නේ මිනිස්සවරේ කිසියම් ප්‍රදේශය කොහෝ අවයවයක සිදුවන අක්‍රමවත් සයිලවර්ධනයකට. පිළිකාව කියනවචනය ඇසූ පමණින් අපිට මරණය සිහිවුණත් පිළිකාවේ පූර්ුවලක්ෂණ කලින් හදනාගත හැකි නම් මෙම නපුර රෝගී තත්වය පරාජය කිරීමට හැක. ඉතින් අදවඩියවෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ශරීවය තුළ පිළිකාවක් වැඩෙන බව කලින්ම හඳුනාගත හැකි රෝගලක්ෂ හත් ගැෙන. තිනද ඩියෝට ෑමට කින් ඔබ චනලේ අලුත් නම් චනලය සබස්ක්‍රයිබ් කරන්න ඒවගේ බෙල්ලයි කරන ත් කලික් කරන්න එකො මන්දන් සැ ින් රමන් ඩිය බග ගමග ගීම හැකව තියන්නේ. නොනවතින කැස්ස ඔබට දිගින්දිකට නොනවතින කැසක් එනවානම් ඒ සෙමට එන කැස්සක් කියලා නිකංඉන්නේ බා. එය වද්‍යවරයකොට පෙන්න්නන්න. ඒවගේම කහිනකොට පිට හෝ පප්පෝහෝ උරහිස රිදිනවානම් අනිවාරීෙන් ෛද්‍යවරයකොට පෙන්න්න. දෙක ඉක්මණින් මහන්සි දැනීම. ට වැඩකරන්න ට පුක් කියෙන්ෙක්ට ලඟතදී දැන් එක්මනින්ම මහන්සි දැනවානම් ඔබට පිළිකාව හෝ වෙන රෝග හැදීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මහ බඩවැලේ පිකාවහෝ ලියුකේමියාව වැනි රෝග ඇතිවීමට පෙර මේ රෝගලක්ෂණ පෙන්නුම් කරනවලු. ඉතින් මේයට ඉක්මනින්මෛ්‍යවරේක් මොනග ගැහීමම උතුමිය. තුන නිතර ඇතිවනඋන. පිළිකාවක් ශරයරයේ නිතර ප්‍රතික් ශක්ති කරන ශක්තියට හානිකරනවානම් ඒ පද්ධතිය දුරුවල වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට කිසිම හේතුවක් නැතුව උනගන්න පුළුවන්. පිළිකාවක අවසන් අධියරයේදී මෙසයෙන් නිතර මුණ ගැහැෙනවා. දේවල පිළිකාතත්වයක් ඇති වෙනවා නම් මේ තත්ත්වේ මුල සිටම පෙන්වනවා යයි විද්‍යාත්නීෙන් පවසනවා. ඊළඟේක ශරිරයේ ඇතිවන අමුතු ගෙඩියක්. සමහර වෙලාවට හිටිගමන් අමුතු ගෙඩි අපේ ශරිරයේ හටගන්නවා. මේවායින් හැමේකක්ම පිළිකාවක ලක්ෂණ නොවේ. නමුත් මේ වෛ්‍යවරයකුට පෙන්වා බරීක්ෂ කිරීම වඩාත් හොඳය. පහා. ොනතින දන කිසිම හේතුවක් නැතුව ශරීර්යේ කොතනැකු හෝ වේදනක් දිගින්දිකටම ඇදෙනවානම් මේද මූලික පිළිකා ලක්ෂණයක්. සමහර විට වේදනා සුළු ප්‍රතිකාර සිදු කොළද අඩුවීමක් නොමැතිනම් ඒය පිළිකාවේ ලක්‍ෂණයක් වීමට පුළුවන්. එය බොහෝ විට ගුද බඩ වැලේ ඩිම්භකෝෂයේ හෝ ගුදමාර්ගයේ පිළිකාවක් වන්නට පුළුවන්. හය ඉක්මනින් බරාඩුවීම. හිතාගන්නවත් බැරිවිදියට ව්‍යයාමයක් වත් නොකර බරු අඩ වෙනවානම් ඔබේ චරීරයේ රෝගදත්ව ඇතිවීමට බොහෝ විඩකඩ ඇත. බොහෝ විට පිළිකාව හැදෙන්න්නෙට කලින් මේ තත්වය ගොඩ්ඩාක් ්‍රෝගෙන් හුණ දීතිබෙනවලු. හත ලේ ජැලීම්, හේතුවක් නැතුව ලේපිට වෙනවානම් එය පිළිකාවක ලක්ෂණයක්කි වුවට මමවැරදි නැහැ. කහිනවිට ලේපිට වෙනවානම් හෝ මුතුරා කරන විට ලේපිට වෙනවානම් වහාම වෛද්‍යවරයෙක මුුණගැහෙන්න්න. අට සමේ ඇති වෙන වෙන කං. අසාමාන්‍යලෙස ඇතිවන ලප කැලලි ඉන්නන් සමරෝතුවීම් හා සමෙන් ලේගැලින් වැනි දේබල් ඇතිවුණුන් වෛ්‍යිවරේගු පෙන්වීම වඩ්ඩාත් හොඳයි. නමය පරිවෘතිීය ක්‍රියාවලියයේ වෙනස්වීමක්. හැමවිටම වැසිකිිලියාමේ අවශ්‍යතාවයක් මතුවෙනවානම් ඒ ගැන අනිවාරයන් නවදානයම කරන්න. මුත්‍රාකරණ විට වේදනාවක් ඇති වෙනවානම්, මුත්‍රාසමය ලේපිට වෙනවානම් ඒ පුරස්ථ පිළිකාවක ලක්ෂණයක් වන්නට ඉට තියෙනවා. අන්ති මේක. ආහාර ගිලින විට අමාරුවක් දැනීම. ආහාර ගිලින වෙට අමාරුවක් දැනෙනවා නම් බඩේ හෝ උගුරේ පිළිකාවක් වන්නට පුළවා. මේකී වූ සහර රෝගලක්ෂණ පිවක් නොවන්නටත් පුළුවවා නමුත් වද්‍යවරයක මුණ ගැහිම වඩාත් හොන්දේ ම අද කියීවූ රෝගලක්ෂණ ඔබටත්තිවේ නම් දැන්ව වෛ්‍යවරයකු මුණ ගැහෙන්න්න නැත් නම් ලඟමතියෙන රෝහලට යන්න. ඉතින් අද වීඩියෝවට ඔබ ගැමැති නම් ලයිට් කරන්න යාලුවන්ට අත්සයා කරන්න. තින් ේඩියෝ මෙතන අවසන් මෙතෙක් නැරම බඩ ස්තූතියි. ඉ මේ ජනල තම සක්ක්‍රයිප කරන න්න ඇම සක්ස්ක්‍රයිප කරන්න මගේ බෙල්ලයි කන්න ගත් ලික් කරන්න. එකකොටම න්දන්න සෙල් ිම් රම් වඩියස් බගවඩමගවා ගැීමට හැකව යන්නේ. එහෙනම් අපි තවත් අලොත් වඩියෝ හ එකක හමුවේමෝ තකං වායාලට බයිබයි සිංහලෙන්.